ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම ඉෂාරා පතිරාජ ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්තියේ සිරස්තල වෙත නයිදෙට මයිනහම එපා වුණත් හොරකම සහ වංචාවට ඉඩ ඇති තාක් අපේ සෙට් එකට දේශපාලනේ එපා වෙන්නේ නැති බව අද ටෙලිවැකියෙන් දැන් අධිකරණ පුවත් කිහිපයක් වෙතයි අවධානය පුද්ගලික සමාගමක සේවය කළ ලිපිකාරිණියක් සිප වෙළඳ ගැනීමේ චෝදනාවෙන් ත්‍රිකුණාමලයේ මහාධිකරණයේ විසින් නිදහස් කරනු ලැබූ එම සමාගමේ මානව සම්පත් කළමනාකාරවරයාට අභියාචනාධිකරණයේ විසින් බරපතල වැඩ සහිත වසර 7ක සිරදඬුවම් නියම කර තිබෙනවා වතු කම්කරු වැටුප් වැඩි කරන ලෙස නියම කරමින් කම්කරු අමාත්‍යවරයා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් ගොනු කර තිබූ පෙත්සම නොවැම්බර් 8 වනදා විභාගය සඳහා කැඳවෙන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා. ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21ක් මෙම පෙත්සම ගොනු කර තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රි දොරේ අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ලැබූ අදහස් වලින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් ගොනු කර තිබූ පෙත්සම සලකා බැලීමේ කටයුතු වලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු අද ඉවත් වුණා. කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක්ද සිල්වා යන අයයි පෙත්සම් සලකා බැලීමේ කටයුතු වලින් ඉවත් වුණේ. ඒ අනුව අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා අගෝස්තු 5 වනදා යලි කැඳවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළේයි චෝදනා එල්ල වූ අත්හිටුවූ සිරදඬුවම් හා දඬු මුදල් නියම වී සිටින අමාත්‍ය ප්‍රසන්න රණතුංග එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා එහි අගතියටපත් පාර්ශ්වය ගොනු කර තිබෙන මෝසම සලකා බැලීම සඳහා ජූලි 4 කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා. ඩෙංගු මාරාන්තිකයි. ඔබත් ඔබේ ආදරණීයන්ගේ ජීවිතත් ආරක්ෂා කර ගැනීම උදෙසා ඩෙංගු පරාජය කිරීමට එක්වන්න. මේ දිනවල ඩෙංගු රෝගය යලි ව්‍යාප්ත වෙමින් පවතිනවා. වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 27639ක්. ඊයේ දින පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 140 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඩෙංගු මර්ධනය සඳහා සියලු දෙනා මැදිහත් විය යුතු බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ. අපේ මදුරන් බෝවන විනාශ කිරීමට අපි කටයුතු කළොත් අපිට පුළුවන් වෙනවා මේ රෝගීන් වාර්තා වීම මීටත් වඩා අවම කරන්න. අපි හැමදාමත් කියනවා වගේ අවම වශයෙන් සතියකට එක දවසක් පැය කිහිපයක් මේ තමුන්ගේ ඒ පරිසරය පිරිසුදුව තබා ගැනීම සඳහා වෙන් කිරීම තුළින් අපිට අපේ අවශ්‍ය ඉලක්ක වලට අපිට යන්න පුළුවන් වෙනවා. උණ ගැනුනොත් පැය 48ක් ගත වෙනකොටම වගේ සුසුකල් වෛද්‍යවරයෙක් කරි ළඟම තියෙන රෝහලට ගිහිල්ලා තමන්ට මේ උණ හැදිලා තියෙන්නේ මේ ඩෙංගු රෝගය නිසාද නැත්නම් වෙනත් රෝගයන් නිසාද කියන එක ගැන රෝග විනිශ්චය කර ගන්න ඕනේ. අනිතික තමයි උණ රෝගය අඩු කර ගන්න පැරසිටමෝල් කියන ඖෂධය පමණක් භාවිතා කරන්න නියමිත මාත්‍රාවෙන් නියමිත කාලපරාසය තුළ. මොකද ඩෙංගු රෝගියෙක් වුණොත් ඒ උණ ඩෙංගු රෝගය නිසා නම් සංකූලතා තත්ත්ව ඇති වෙන්න පුළුවන් වෙනත් වේදනා නාශක ගත්තොත්. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 529 වැනි ටෙලිවැකිය. නයිදෙට මයිනහම එපා වුණා වගේ කියලා ප්‍රස්තාපිරුලක් තියෙනවා නේද? මයිනහම නැතුව නයිදේ මක් කරන්නේ ඇයි නේද? ඒ නිසා තමයි කියන්නේ නයිදෙට මයිනහම එපා වුණා වගේ කියලා. බොරු කියන්නේ නැතිව අන්දන්නේ නැතිව මොන දේශපාලනයක්ද නේද? දේශපාලනේ සහ බොරුව කියන්නේ එකම කාසිය දෙපැත්ත වගේ. කාසියේ ධාරය තමයි හොරකම වංචාව සහ දූෂණය. හොඳේ ඉං ඕක කොයි පැත්තට ඔය ගියත් කොයි පැත්තට මාරු වුණත් නේද ධාරයේ දිගේ තමයි හොරකමයි වංචාවයි ක්‍රියාත්මක වෙන්නේ. හොඳේ විශේෂයෙන් අපේ රටේ දේශපාලනඥින්ට හැමදාම උරුම වුණේ සුබ අනාගතයක්. සුබ අනාගතයක් වගේම උන්දලට අහන්ට දකින්ට පේන්ට ලැබෙන්නෙම සුබ ආරංචි. හොඳේ උන්දලා දිනුවත් දිනුම් පෙරදුනත් දිනුම් හරිය සදාකාලයටම දිනුම් සදාකාලයටම අසුබ ජීවිතත් අසුබ ආරංචිත් අහන්ට දකින්ට ලැබෙන්නේ සාමාන්‍ය රටවැසියන් වන අපටයි. හොඳේ සාමාන්‍ය රටවැසියන් හරිය ඒකෙත් ඔය ඒ උන්දලගේ හිතවතුන් ඒගොල්ලොත් එක්ක එකගෙයි කන අයට ප්‍රශ්න නෑ. ඒගොල්ලන්ටත් සුභාරංචිම තමයි. හොඳේ දැන් මේ අද වෙනකොට අපි අරගෙන බලමු මේ සාමාන්‍ය රටවැසියන් මත මොන තරම් සුභාරංචි තොගයක් බදු හැටියට ගහලා තියෙනවද කියලා නේද? ආදායම් බද්ධ තියෙනවා. ඊළඟට ප්‍රාග්ධන ලාභ බද්ධ තියෙනවා.
එකතු කළ වටිනාකම මත බදු ඒ කැනොයි වැඩ් ගහනවා. ඔට්ටු සහ සූදු බදු තියෙනවා. කොටස් වෙළඳපොලේ ගිනුම් මත බදු තියෙනවා. පිරිවැටුම් බදු තියෙනවා. ඊළඟට සමාජ ආරක්ෂණ බද්ද ආන් ඒකත් තියෙනවා. ආනයන අපනයන බදු එහෙන්. වරාය හා නාවික සංවර්ධන බදු එහෙන් නේද? එතකොට ඔය විශේෂ සෙස් බද්ද තියෙනවා, ඒකත් වදිනවා. හරිය. ඊළඟට සුරා බදු, මුද්දර බදු නේද? ඖෂධ හා රසායන ද්‍රව්‍ය මතත් බදු වදින රටක්. මේක විශේෂයෙන් ඖෂධ මත. හොඳේ. දැන් මේ සියල්ල අතරට තමයි ඔය ලබන වසරේ සිට අර මේ අමුතු ධන බද්ද ගේන්ට හදන්නේ. ඒ කියන්නේ දීපල මත බද්දක් ගහන්ට ලෑස්තේනවා නේද? හරි ලස්සන සුබ ආරංචියක්. වහලා තියෙන ගොඩ නැගිලි වලට පවා මේ බද්ද වදින්ට තමයි නියමිත. හරියේ. දැන් ඔය වගේ සුබ ආරංචි තුගයක් මේ අවුරුද්දේ අන්තිමෙන් පස්සේ මැතිවරණයෙන් පස්සේ මහන්ට ලැබෙනවා. හොඳේ. දැන් මේ සියලු බදු ඔය ඍජු සහ වක්‍ර ලෙස අප පිට තමයි වැටී තිබෙන්නේ. හොඳේ. අප ඒවා ගෙවමින් ඉන්නවා. ඒ කියන්නේ පරිප්පු ඇටේ සිට ලොකු ලූණු ගෙඩිය දක්වා අප ගෙවමින් ඉන්නවා. හරිය. ඒ අතර තමන්ගේ පැලන්තිය හොරුන්ට විතරක්. හරිය. හරි අපූරු බදු සහන තෑගි එහෙම ලැබෙන හරි අරුම පුදුම රටක් මේක. හොඳේ. පහුගිය අවුරුද්දේ විතරක් මතක තියාගන්න. පහුගිය අවුරුද්දේ විතරයි. හරි. රුපියල් කෝටි ලක්ෂයකට හරි අධික බදු සහන දීලා තියෙනවා. බදු සහන දීලා තියෙනවා. කොහොමද ඒක නේද? රුපියල් කෝටි ලක්ෂයකට අධික බදු සහන හිතාගන්නටවත් පුළුවන්ද නේද? බින්දු ටිකත් එක්ක ගාන ඈ. ඊළඟට අරක්කු නිෂ්පාදකින් 5 දෙනෙක් ඉන්නවා. හරිද? ඔය උන්දලා ඔය 5 දෙනාම කෝටි 700කට වැඩි බදු ගෙවන්න තියෙනවා. හැම පාරම කල් දදා මාරු වෙවි දිග්ගස්ස ගස්ස ඉන්නවා. හරිද? මොන සහනයක්ද නේද? මොන සහනයක්ද? කෝටි 700ක්. හරි. මිනිස්සු 5 දෙනෙකුට මෙහෙන් සාමාන්‍ය මිනිහගේ බුලත් පිටටත් බද්ද ගහනවා. හරිය. ඔබ දන්නවද ඔය පුංචි කාර් සිහින එහෙම අපිට මැව්වනේ නේද? පුංචි කාර් සිහින මවල එහෙම ඔබ දන්නවද වාහනයකට ගහන බද්ද? සාමාන්‍ය කෙනෙක්ගේ වාහනයකට ගහන බද්ද 100ට 400ක බද්දක් ගහනවා. අපි නිකන් හිතමුකෝ කාර් එකක වටිනාකම රුපියල් 100,000යි කියලා. ඈ ලංකාවට ගේනකොට මේක ඇතුලේ ගෙනල්ලා පාවිච්චි කරන්න පටන් ගන්නකොට ඒ 100,000ට අමතරව තව 104,000ක් ගහනවා. හරිද? එතකොට 100,000 වාහනේ 105,000ක් වෙනවා නේද? හැබැයි අර මේ දියවන්නාවේ සෙට් එක ආන් ඒ සෙට් එකට පිනට ගේන්ට කාර් පර්මිට්. හරිය. පොඩි පහේ ගණන් එහෙම නෙමෙයි. හොඳේ. කාර් පර්මිට් එකක ලාභය අවම වශයෙන් රුපියල් කෝටි 4-5ක් විතර වෙනවා මේ එක මිනිස්සෙකුට. හරි. කොහොමද සුබ ආරංචි නේද? දැන් ඇත්තටම ඔය සීනි බදු සුදු ලූණු නේද? ඔය එක මාර ගේම් තොගයක් ගැහුවනේ. මාර බදු ගේම් තොගයක් ගැහුවා. හරිද? හරියට ඒ ඔක්කොම ලිව්වොත් ටෙලිවැකි 5-6ක් එක දිගට ඒ සුබ ආරංචි ගැන ලියන්න වෙනවා. හොඳේ. දැන් රටේ ජනතාවට ලැබිලා තියෙන මේ තවත් සුබ ආරංචි කීපයක් මතක් කරන්න ඕනේ. හොඳේ. හෙද හෙදියන් 4500ක් විතර මේ වෙනකොට රට අතහැරලා ගිහිල්ලා. හෙද හෙදියන් 4500ක්. හොඳේ. කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියන්ගේ 400ක විතර හිඟයක් තිබෙනවා. හරිය. රජයේ රෝහල් පවත්වගෙන යන්නේ පණ අදිමින්. මහා උන්දලා ගන්න සිංගප්පූරු බෙහෙත් නිසා මේ ගැන ඉගලු දන්නේ නැහැ. හොඳේ. අවුරුදු 4ට වෛද්‍යවරුන් 1700ක් රට අතහැරලා ගිහිල්ලා. රෝහල්වල මේ වන විටත් ඖෂධ වර්ග 75%කට අධික ප්‍රමාණයක් හා උපකරණ හිඟයි. හොඳේ. තාමත් තත්වෙන් බාල ඖෂධ හා ඖෂධ කියලා මිලදීගත් වතුර විදිනවා. හරිය. නිර්වින්දන එන්නත් හිඟයි. මොන රටක්ද මේගොල්ලෝ ඉතුරු කරලා තියෙන්නේ අපිට? මේ දේශපාලන නඩේම මේවට වග කියන්ට අවශ්‍යයි. හොඳේ. බලන්නකෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට බාරගන්නකොට ඇමරිකානු ඩොලර් බිලියන 80ක විතර තමයි ණය තිබුණේ. ඔහු රට බාර අරගෙන අවුරුදු 2ක් ගෙවෙන තැන ඇමරිකානු ඩොලර් බිලියන 100ක් වෙනකන් මේ ණයකන්ද වැඩි වුණා. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 20ක වැඩිවීමක් අවුරුදු 2කට. හොඳේ. අවුරුදු 2කට ඇමරිකානු ඩොලර් බිලියන 20ක තව ණයකන්දක් එකතු කරලා. හරිය. ඉතින් මීටත් වඩා තව මොන සුබ ආරංචිද දෙයියනි අපිට නේද? ඈ මේවනේ සුබ ආරංචි. රුපියල් බිලියන ගණන් බදු සහන වංචා වෙන රටක ආයේ අපිට මොන සුබ ආරංචිද නේද? මේ ආර්ථික අර්බුදයේ තරම තේරුම් ගන්නට ඔය ලෝක බැංකු වාර්තාවම ඇති. ලෝක බැංකුව කියනවා
මේ රටේ ජනගහනයෙන් 29.5% ඒ කියන්නේ 30%ක් විතර දරිද්‍රතා රේඛාවෙනුත් පහළ ජීවත් වෙන්නේ කියලා. දරිද්‍රතා රේඛාව කියන්නේ දුප්පත්කමේ මනින රේඛාවෙනුත් පහළ ජීවත් වෙන්නේ කියලා. ඒ වගේමයි රටේ සෑම පුද්ගලයින් 10 දෙනෙකුගෙන්ම 6 දෙනෙක් සෞඛ්‍ය, අධ්‍යාපනයේ සහ ජීවන තත්ත්වයේ ඒ අයගේ පවතින්නේ ඉතාම අවදානම් මට්ටමක. හොඳේ මේක ප්‍රතිශතයක් ලෙස ගත්තොත් රටේ ජනගහනයෙන් 55.7% අමාරුවෙන් ජීවත් වෙන්නේ. හරිද? එහෙව් රටක ඔබ දන්නවද උදේ හවස හොරකම් කරනවා, වංචා කරනවා කියලා? ඈ, එහෙව් රටක, මෙච්චර වැටිච්ච රටක ඒවා නතර කරන්න කිසිම උත්සාහයක් නැතුව, දඬුවමක් නැතුව තව තව අපිව හුරා කරනවා. තව තව අපිව හුරා කරනවා. සාමාන්‍ය මිනිස්සු මත බදුබර පටවමින් මහවුන්දලට දිගින් දිගටම සුබ ආරංචිම ලබා දෙනවා. හොඳේ 20/23 විදේශ ණය සම්බන්ධව, 20/23 විදේශ ණය සම්බන්ධව ඔය රජයේ මූල්‍ය ප්‍රකාශනයේ තියෙනවා නේද, පට්ටපල් අමූලික බොරුවක් ඒක. හරිද? ඒක අමූලික බොරුවක්. රැයක් එළි වෙනකොට, එක රැයක් එළි වෙනකොට රුපියල් කෝටි 7500ක් අතුරුදහන්. ආගියතක් නැහැ. මේක පුතුම රටක්. හරිද? ඒ විස්තරේ දැනගන්න හෙට ටෙලිවැකිය අහන්න. හරිද? එතකන් ඉතින් සුබ අනාගතයක්. වැරදුනා. සුබ ආරංචිම ලැබේවා නේද? සුභ ආරංචිම ලැබේවා. දෙකම එකයි. හොඳේ, අන්තිමට ඔබටත් මටත් උපදින්න ඉන්න දරුවන්ටත් ණය ගෙවන රටක් ඉතිරි වෙනවා කියලා අද ටෙලිවැකිය අවසන් කරන්නේ ඒකේ ආයේ අහන්ට කතා දෙකක් නැහැ කියමින්. හොඳේ, එම පුවතත් සමග සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ දවසක්.